දස් විසිය අතරවුරුද්ද මේ අවරුද්ද සැපතැම්බර් දහටවැනි ත් ඔක්ටෝබර් දහටවැනිදත් අතර කාලය තුළ නිශ්චිතව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි ලංකාවේ ජනාධිපතිවරණ පවත්වන හැම අවස්ථාවම එන සංවාදයක් තියෙනවා විදායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම මෙවරත් ඒ සංවාදය දැන් කරලියට ඇවිල්ල තියෙනවා ඇතැම්මය සැකකන්නෝ මේ කඩුමුඩියේ මෙච්චර කටළඟට ඇවිල්ලා එයිද අලුත්තර්කයක් මේ ආණ්ුක්‍රමවස්ථා සංසෝධනය අවසාන වනකන් ජනාධීපතිවරණ කල්ධාන සංවාදයක් එයිද. මේක උපායක්ද උපක්‍රමයක්ද මේ වගේ සංවාදයක් රට තුළ දැන් මතු වෙලා තියෙන. මේ පිළිබඳව සාගච්ඡා කරන්නට අද අපි පැතිකට බටසරණට ආරාධන කළා සමගී ජනබල වේගේ පාර්ලිමේතු මන්ත්‍රී ඉරන්. ක පරත් මහත් සුබද දසනක් මන්ත්‍රී දැන් නාධීපතිවරණය පවත්වන්න කාය හරි නිශ්චිතයින ලංකාව ජනාධීපතිවරණ නීති අනුව අ්ඩුක්‍රම ්‍යවස්ථාාවනුව මේ වෙලා ඇවිල්ලති නො මේ ව්‍යවස්ථා සංසෝධනයක් කියේන එක ගැනත් කතාවක් ඒ මෙහෙ මතු වෙනවා ඔබ කොහමදු මේක දක්කිින්. අපිටටේ නායකය මේ වගේ සංසෝධන ගැන ඒගලන් පත්වන මුල්කාලෙ කතා කරන්න. සාමාන්‍ය මතු කරන්නේ අවසානයට එනකොට. ඉති අසක යව්පුය එක ඇත්තක්ති න එතකට නිකං අනවානයක් ඇති කරනවාගේ වැඩක් සිදුවගෙන යනවා. ඇතටම නෛකයෝ මේ ප්‍රතිසංස් කරන ගැන කතා කරන්න ඕනේ මුල් කාලයේද. මුල් කාලේද කතා කරලා ඒව කරන්න ඕනේ. මම මේක පැහැදිලි කරන්න ඕනේ අපි සමගි ජනබලවේගේ අපි ප්‍රතිපත්තිය ඇවිල්ලා ජනාධිපති ක්‍රමය හොසි කරන එකයි. ඒ දෙකක් නැහ එක අපේ නායකතුමා මීට ස්සලත් කියලා තියනවා මේ පස්සුගිය සතියේදී සමග ජනබලවේගේ සමග නීතික්ද සංගමය සමුලුවේදිත් ඔහු එක සඳහන් කලා අප ප්‍රතිපත්තිය පැහදිලි අපි ගැනීමේ ක්‍රමේ වැඩස් කරන්න ඕන කියලා. මට සමහටැකහි නත් යනවා ජනාධ ප්‍රතිබරණයට ඉල්ලනාය ව ගැන කතා කරන්නේ නැහැ. ම දන්න නතාව මක පේරුවන ඉස්සර දලාමේක් විරදධවෙලා හිීමම ජදීපති ක්‍රමේයට නමුත් එහෙම කතාවක් නෑහ. එතකොට මැතිබනකට යනුකොට සමහල්ලාටිතෙන් පුද්ගලි හේතු නිසා ඒය විදිර කතාගන්න පල අපේ නම් පැදිලිව අපි කියන ජනාධීපති ක්‍රමය අහෝස කළ යුතුඒ අපේ ප්‍රතිපත්තිය. දැන් ඒ අපේ ප්‍රතිපත්තිය නමුත්ම පැහැදිලිවේ වගේම කියන්න ඕනේ. ඔය එක සෙල්ලන්දාලා අරද. ජනාධිපති මැතිවරණය දවස්සකින්වත් කල්දාන්න අපි නඟීට දෙන්නේ නැහැ. මොකද මේ සෙල්ලං අපි මීටිස්ල දැකල තියනවා. ජනතාවගේ ඔළුව තියෙන්නේ මේකයි. පලාාත් පාලන චන්තිති යන්න දිනත් නියමකර. අංකත් දෙන තනට ගියා අපේක්ෂකින් හැබැයි අන්තිමට චන්දය තින්බෙ නෑ. ඒකට කිව්වේ සල්ලි නෑ කියලා දැ මෙවරත් මේ සංවාධයක්කා වනේ ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මහමැතිවරණයි දෙකම තියන්න වුණත් රූපියල් බිලියන දහයක් තමයි තියෙන්න්නේ අයවයෙන් වෙන් කරලා. දැ ඒක පිරිමහල තමයි කරන්න ඕන කියලා ැබිනෙට මන්ඩ්ලට ප්‍රකාශ කල ති වුණ ජනාධපත්තුමා නමුත් ඊට පස්සේ ජනාධිපති මාධ්‍යංශයෙන් නිේදනයක්නි කුත් කල කිව්වා. අදාළ කාලසීමාව ඇතුළේ ජනාධපතිවරණය පැවැත්වෙන බව. නමුත් මේ වගන්ති ඒක මේ ප්‍රකාශය එක්කනේද මේ වියවුලෙන්න්නේ. ඕ මම දන්න ඒ ජනාධිපත්ති මාධ්‍ය දෙපාර්තමය ඉන්තුුවෙන් ප්‍රකාශ්නයක් කරන්න ඕනි කියලා මේක ජනාධිපිරිතුමා තීරණය කරන ක්නෙ. මැතිවරන ීනවා කියිල තීරණය කල තින වවිවස්ථාවයි. මේ රටේ ජගතාව. ජනාධිපතිතුමාට හරි විදාායක ප්‍රධානයට ඒක තරණය කරන්න බෑ. ඉති මම දන්නෑ ඒකනුවන් ඒ ප්‍රකාශ කරන්නවත් කිසි හත් හේතුවක් මටනම් තේරෙන්නේෙම නැහැ. ඒත් රක්නෙ මේේ ඔය මුදාල් ප්‍රශ්නනං ස්්‍රහාර දාාන්න එපා. ඒය මුදල් ප්‍රශ්නය බොරුවක්. මැතිවරණය තියන්න පොමිෂමට වගීම ති ඇතිව කොමම ස සාපතිතයි ඒ අය මේ කලට වෙලාවට තියන්න ඕනේ. හරද මේ දේශපාලග්ඥයන්ටයි විදාායකයන්ටයි නැවන කාලේ ඉවරයි. දැන් කොන්ද කෙලින් තියාගෙන යන්න ඕනේ රාජ්‍ය නිලධාරී. හරියට නීතිය ක්‍රියාත්ම කරන්න ඕනේ විවස්ථාව ක්‍රියාත්ම කරන්න ඕනේ. තුො ඒක ඒ කලට වෙලාවට තියන්න ඕනේ. මෙතන මේ ජනාධිපයතුමත් මතක් කරගත්ත යුතු දෙයක් තියෙනවානේ.මිතුමත් පත්වෙලා තියෙන්නේ මැතිවරණයකින් නෙමෙයි. මෙතුම පත්වෙලා තියන්නේ විවස්ථාව ක්‍රත්මක කිරීමෙන්. ජනාධිපන තින හිටිය මැතිවරණයකින් ආපු. යාව පන්නල දාලේ ලෝල දැම්ම ඊට පස්සේ ව්‍යවස්ථාවය කියනවා පාර්ලිමේන්තුවේ කෙනෙකු පත්කරන්න පුළුවන් ජනාධිපති හැටියට ඒ ඉතිරි කාල සීමාවට පමණයි කියලා තියෙන්නේ ඉතින් එක දවසකින්වත් වැඩි කරන්න බැහැ ඒ නිසා මිතුමත් ඇවිල තිය නතනනි රාජ ික්‍රමසිං ජනාතවේතුම අනි වාර්යෙන්ම විවස්ථාව හරි ක්‍රාත්මක වෙන්න ඕනේ මේ හරියට මස්සකකා ක්‍රිට් කියන කිවත් ම ක්‍රට් කියනට එකක් න්න නිසා කිය නික්සල් ලකරල තිය නිසා අපි ට මච්ි ටන් ගන්න ඔයා පත්ත කප්ට මතාවවද යා බෝල් කරන ම බැක් කරනවා අද එතකොට එක කාාරෙන් මම උද්ද පැල්ලා ගහනවා විකට කීප පිටවස ස්ටම් කනවා ර ම හටලාල කියෙනවා ඒ මේ නෑ දැන්ක වෙනස් කරලා තියෙන්නේ ඒ ස්ටම් කරලා කියල එකක් නැහැ ඒ දැයි රූල් එක වෙනස් කරලාඒගේ නීතිය වෙනස් කරලා මැච්ක පටගතර පස මටිගේ අන්න බෑනේ ස්ටප් නං ස්ටම් ස්ටනල් විකරනතින්ත් ස්ටම්ප නං ස්ටම් තිරවා නද රූලික වෙනස් කලලා කියන්න බෑ මාම මේ වෙන විදිරනද මේ කටත් වෙනස් කරන්න බෑ ද මක පටල්ලක් තියෙන්න්නෙ බැෑ. මේ මේක මංහිතන එක ඒ ඔය ප්‍රතිපත්තිය නම් හරියටම ේරුන්ග ඕොනේ අනික් ඇවිලසුක මේක සංකීර්ණයි. ජනාධිප්‍රතික්‍රමය අහෝසිකරනම ප්‍රතිපතිතම පිත්තින්නේ නොත් එක සංකීර්ණයි මේක කරන කොට හුඟක් දේවතින සලකන්න එක කැවිල්ල ඒ ක්‍රමයෙන් කැබීනට ක්‍රමයකට යනවා අගමතිකෙනෙ එකන්නවම කැමිට මල්ල තින විායකතට යන එතම මේ ක්‍රමය වෙනස් වීම. පින මේ දසම හත්තාට ප්‍රතිේ තිබුණ ඒරවස හැත්තාටේ පසතම ජනාති පති ක්‍රම ඒ එක ක්. ඒකවිල ාද ප්‍රති්‍රරමය අපි කරනවා නං ඇතුර අපි හිතන්න ඕනේ අපේ මැතිවරණ ක්‍රමය ගැනත් හිතන්න වෙන. අපි දැන් තියන්නේ ප්‍රති්ශතතිය අනුව ප්‍රෆරෙන්ස් ෝටක් දාලා මනාපයක් ගහලා පත්කරගන්න පාලිමේන්තුවක් තියන්නේ සමානුාති සමානුපාතික ක්‍රමයක් තියන්නේ. තු මේක අපි දස් පහළලුවේ දහනය කුමිෂමකුත් පත්කලලා රටටේම ගිහිල්ලා බිනිසුගේ අදහසුත් වීමසවා කරලා ආපු තීරණය ඇවිල්ලා. ශක්්‍රමකට යම කියලා ඒ කියන පරන කොට්ටාශවලින්ග රට හදම කොට් ාශක්‍රයාත්තියමු එතකට මන්ත්‍ර කියන කියන්නවායි කොට්ාසවලට චන්දදාකට පුරවැස්සියට අන්ඳුරගන්න පුළුවන් කෞදේකළන්ගේ මන්ත්‍රී කියල. ඊට අමතරව සමානු පාතික්‍රමයගුත් කීපදක පත් කරමුු. එතරඒ ප්‍රතිශාතය කියද පණහ පනහද හටයි හතලි ද කියන එක තිරණය කරන්න වෙනවා. ඒ ඒ ප්‍රශ්නයත් විසඳන්න වෙනවා. ඒ ඒක විස්නානිත් නැතුව යන්න බෑ. ඊට පස්සේ. ලිේතුව ඉන්නවා ජාතික ලයිස්සේ මත්‍රීලඉන්නවා. දැම්මගේ මංහිතන් මගේ මතේ හැබැයි මේක විමසන්දපුලන් රටේ මංහිතන සාමාන්‍ය මතය ඇවිල්ලා ජාතික ලස්තු මන්ත්‍රී ක්‍රමයත් අසාර්ථකයි කිය එක. ඒක දැම්ම ඊට ඉත්සල තිබන අසෝක සැනත් සභක්තිම පාලිමේන්තු තිබම සැත් සභාව තිබුණා. සන සභව හුසි කලා හෝසක ලෙක්වා මේ පාලිමේන්තටම මේ ජාතික ලයිස්සේ මන්ත්‍රීලාගේෙනාවෝ එකක හරියයි කියෙල තිං බලාපොරොත්තුව තිබනේ. උගත් අය දැනමුතුකම් තියෙන අය අත්දැකීම් තියෙන අය මේ අගේ ගෙනෙලා හැබ අරුදු හතල ඉති හසේ ැලෝ ඒක වෙලා නැහැ අඇසෝකයි ඒ නිසා මේකත් අසාතකය එහනම් තවසාකච්වක්ති න ජනත පි ක්‍රම හුස කරන එක සාගච්චා ඇවිල්ල සකන් චේම්බ එකක්. ය න දෙකෙ ති පාල්ලිේතුව තිෙනවා ඒස්සර ැට තිමවාගේ සකචේම ඇතිබේට සැකචේමේ එකක් තියෙනවාවද එක කීදනකින්නවද ඒ හොමද පත්කරගන්නේ ඒක තියන සම්බන්ධතාවය මොකක්ද පළත් සභහ වල්වලට තියෙන සම්බන්තාවය මොකක්ද ති මේක සංකීර්ණයි. එනිසා මම යෝජනා කරන්නේ මේකයි. ඇත්තටම හිතනවානන්ක්‍රමේ අහුසි කරන්නන වෙනස් කරා නෝන කියලම්. අනකාාන්න පක්ෂනායක අඩගහන්න සාගච්චාව පටාන් ගන්න අටදෙම්. මේක කලලා ඊට පස්ස මේ දවසන් දෙකෙන් කරන්න බෑස්ම අන්නන් හිතන්න සැප්තම්බ දාට වෙනකොට හිතන්නවත් බෑ මේ එක කරන්න හිතන්නවත් බෑ. ඉතිං මේ ජනාජිපතිරණය තියන්න වෙනවා නොත් ක්‍රමවේද පටන් ගන්න පුළුවන්. ක්‍රමවේදය පටන් අරගෙන දාගන්න පුළුවන් යම්කිෙසි කාල මේවකක් දාලා ඒක ඊළඟ ක්‍රමයේ තුලදී ගෙනියන්න පුළුවන් මමුකද ජනාධිපති ක්‍රමය තියෙනවා ජනාධිපිති කෙනෙක් පත් කරනවා පාර්ලිමේන්තුවක් තියෙනවා ඒ පාර්ලිමේන්තුව තුළ ත් ධපතිතුමා එ එක සාගච්ඡා කල ඉදිරියට ගෙනියන්න පුළුවන් නමුත් ඉලෙක්ෂන් මැතිවරණ වලට ඇගිලි ගහනය කර නං කවදාව ඉඩක්තියන්න බැහැ ැම් පහුගේ කාලෙ අපිට නිතර ආහන්න ලැබෙනවා විශේෂ එක්සත් ජාතික පක්ෂය සභාපතිවරයා වගේ ප්‍රමුඛ දේශපාල නක්ඥෝ කියනවා ඔය කොහොම කරත් ඉස්සරහා ජනාධිපතිවරණයට අපිට ඉන්න එක අපේක්ෂකයයි කියලා. ඒ ජාතික පක්ෂ පැත්ෙන් නිතර කියන මොත මම දන්න ඉතින් ඒකා අපේක්ෂක කල කියන්නේ යා කතා කරනේ යාගේ පක්ෂයපේක්ෂක ගැන වෙන්න ඇති. අර්ද ඔය බොරු විහිලු කතාව ලෝවා හර්ද මෙ ඔය ජනාධිප්‍රතිවරණයට මම හිතනවා දුසිමක්ම ඉදිරිපත් වේ ජනාධිපතිවරයට හැබයිතින් ක්කමල බලන්නේ ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් කරන ඇති හතමයි බලන්න ඉති ඔය. එක්ෙනෙක් ඉන්නවා මන්දන්න මුණවා කියනවා අද කියලා ඇයිඉගලක්ෂක් කෙනෙක් දානවා කියනකද දන්න ව කියන්න දන්නේ. දාන්න අපේ කිසි කෙටලුුවන්න. ජනාධපතිවරණය සැප්තම්බර්දටත් ඔොක්තෝබර දහටත් අතර කාලය තුළ පැවැත්තිව යුතු බව ආණඩුග්‍රම්්‍යවස්ථාවේ නිශ්චිතයි. මේක එක්ක අපි ආයෙම බලන්න ඕන දෙයක් තියෙනවා මේ වැඩේ කරන්න නං, ඒක ඉස්සරහට එන්න ඕනේ වැඩපිළිවෙල්ල ඉසරහට එ ඕනේ කන්නේ ජනාධපතිවරණය තියන දින වකවානු ලෑස්ති කරගත්තාහම ඒකෙන් මෙහා පැත්තට එනවා මැතිවරණ තිය දි නාමයෝජනා ගන්න දින නාමයෝජ කැඳවන දින ආදී වශයෙන් එනෝ. එතුවට එහෙම බැලූහම දැන් අපි මේ පෙබරවාරී අගට එන්නේ. අපි ද හුගක්ම ලංවෙලා ජනාධපතිවරණයට තැංක ්‍යවස්ථ සාගච්චාව ගන්න පුළුවන්ද මේ වෙලාවේ. විවස්ථාව මාරු කරන්න දීර්ග වැඩපිරිිවෙලක්. මොකද ව්‍යස්ථාව මාරු කරන්න මේකෙදී විශේෂයෙන්ම ක්‍රමය මාරු කිරීමක් නසෝක ඇතකොට ජනමත විචාරණය තියන්නම වෙනවා. එක දෙකක් නැහැයි. ඒගයන්නේ නීතිය හදන්න ඕනේ මම කිව්වා වගේ ඕක අහුසි කරනවාගේ අහුසි කරවා කියලා විතරක් මෑනේ උග කතා කරන්න වෙනවා. ජනාත ප්‍රතිතුමා ඇති වුණ හහාම කැමිට පල්ල කෝමද ක්‍රියත්මක වෙන්නේ ඇැතිවන්නේ ක්‍රමේ කොමද ක්‍රාත්මක වෙන්නේ. මේ වගේ මත්සකචේම ති නවද දදි වවස්ව හගක් ලොකුල ලක ව ක අනිවාර්රයෙන්ම ජනමත විචාරණයක් තියන්නත් වෙනවා. ඉතිං නීතිය හදන්න ඕනේ. පාර්ලිමේන්තය තුනෙන් දෙක චන්දයක් ඕනේ. ජනමත විාණය ඇත්ති යන්න ඕනේ. ඕක්කොම කරන්න බැහැ මේ කාල රාමුත් තුල ඔක්කතම තියන ගටලුව. හැබයි මම කිවෝව වගේ. ලිේතු ගදිකටම තියනවන පාලිමේතු දිගින්දිකට ජනාධිපතිපරණය තිර ජනාධීපතිවර සන්න පුලුවන් පාලිමේන්තුව දිගින්දිගටම තිය නිසා මේ සාගච්චා පාලිමේතුව යන්න පුලුවන් ඒක කිෙසි ැටලුවක් ප්‍රශ්ණයක් නැෑ. නමුත් මේක පටලෝගන්න එපා. අපේ ප්‍රතිපත්තිය ඇවිල්ලා අපි ජනාධීපති ක්‍රමය අවස කරන්න අප ඒ ගැටලුවන්න අප ප්‍රතිපත්ති ඒකයි. හැබැයි ඔය සෙල්ලම දාලා හරදම. අපි අපේ ඉතිහාසේ තියෙනවා හැත්ත පහන්ලා පාලිමේන්තුව දික් කලා. එක ම කිව්වවාගේ මච්චක පටන්ගත්තා නීතිරාමුවක් තුළ ක්‍රිකට් මච්චක ඊට පස මැච්චක හැත පහට අපම හැත්ත හැතම එකක් ඇදගෙන කියිය වෙන ගේමි එකක් ගැහවා. ඊට පස්සේ කලගෙඩි ලාම්පපු කියලා ඊට පසේ තවගේම එකක් ගැහවා ත් අ පටන්ගත්තේ ව්‍යස්ථාරාමෝ තුල නෙමේ එක පිට සෙල්ලන්දාලා එක එකව කරලා මේ මේ. මේ රටේ වුවක් කරපුහාම ඇතිවෙන්නේ අවිශ්වාසය ඇති වෙන්නේ. අවිශ්වාසය තියෙනවනං අරද කවදදාවත් රටක් ගොඩනගන්න බැහැ. මේක අසෝකා විවාහත් එහෙමනේ විශ්වාසය තියෙනවනන්න විවාහය ගොඩනගන්නේ දරුවන්ට ප්‍රතිඵලයේ තියෙන්නේ ව්‍යාපාරයක් ගොඩැගුණුව දෙන්නෙ එකට වැඩ කරනවනං අපි සමමුහෝව පාර්න ශිප එකක් දාලා. විශ්වාසයවරනයක වැඩවෙන්නේ මෙතන තියෙන්නේ පාලකයන් ඔයේ. සන්දදාය කියන්න ඇතම් පුරවැස්සේ නතරේ ශවාසය ප්‍රශ්නයක් තියෙන්නේ. මේරටේ දේශපාලගේ විශ්වාසයක් නෑ හොගා අය දීරකාලෙක් දේශපාල ඉද ඇතිනවා. අවුදු විස්තිය හතලිය පහ ඉඳලතියෙනවා. විශ්වාසය ප්‍රශ්නයක් තියෙන්නේ අය පිබඳම. විශ්වාසය කඩකළොත් තවත් රටගොරන ගන්න බැහැ ආයෝජිකත් මේ රටයෙන්නේ නැහැ ඇයින්නේෙ නැත්තේ මේී රටේ අයන්නේ නැත්තේ විශ්වාසය ප්‍රශ්නයක් අදා අපි එකක් කියෙනවා හෙට තවේක්යගෙනවා. අද කියනවා අපි බදු ගැනක් කියනවා තවකක් කරනවා. නීතිය ක්‍රී අත්මග වීම ගැන එකක් කියනවා තවක් කරනවා. කොයි රටේද අසෝකා අර්ද අධිකරණයෙන් වැරදිකරු හැටියට පත් වෙලා ඉන්න අය. ඒ පාලිබිින්තතුල බඩි වෙලායිඉන්නේ. කයි ටේද මට පෙන්න්නන්න ලෝකේ පත් වෙලායිඉන්නේ. කොහද විශ්වාසයක් ඇතිකෙනන. අධිකරණයෙන් කියලා න මේ වැරදිකරු කියලා. සාමාන්‍යය අධිරණය කිවන්න ම හිරේ දාලා නැත්තන් කොහේ අරිදාලාලය අප අය ඒක කරන්නෙ නෑ. අපි වගේ කෙනෙක්ම ඕවනත් අපිේ හිරේදානෙත් නෑනේ රෝහලට නවන්නේ අර ඉති මේ විශවාස ප්‍රශ්නයක් නයක්සකම රට තියෙන්නේ අපි විශවාසය ඇති කරන්න ඕෝනේඉනිසා තමයි කියන්නේ නීතියක්ක සෙල්ලන් කරන්න එපාම මේමම දැන් ජනාධිපයතිතුමාගේ ප්‍රකාශනය අහගෙන හිට අයිිය පෙරේදා. අහගෙන ඉඳලා මට පැදලියවුණන තුමයි මේක පෙන්වු හරිට රට තියන අර්බුදය විල්ලා ආර්ථිකර්බුදයක් කිය ර්ිකරබුදයක් තිනවා. නමුත් මූලික අර්බුදේ මේ රට දින ආර්ථිකත්බුද නෙමයි. මේ රටිදින මූලිකර්බුදය ඇවිල්ල නීතිය ක්‍රියාත්මක නොවීම අර්බුදය. මන්ත්‍රතුමනි දැන් ඔබ කියනවා මේ නීතිය පිළිබඳකාරණය රටේ ආර්ථික ප්‍රශ්නයට වඩා බරපතලායිකෙන. හැබැයි වෙන කවර දාටත් වඩා වේග මේ ආණ්ඩුව අලුත් නීතිය සම්පාධනය කරමින් යනෝ ඒකයන්නේ. මේ නීති විකාශන න්‍යාමන අධිකාරීය වෙන්න පුළුවන් විද්‍යුත් මාධ්‍යයට බලපාන ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් මේවා ඉතාම ඉක්මින් සම්මත කරගන්නවාය කියලා ජනමාද රාජ්‍යාමාත ශාන්ත බණඩාරමාත්මය පහුගේ දවස කිව්වා. ඉතාමත්ම වේගෙන් සම්මත කර ගත්තා අපි කවුරුත් දන්න ඔන්ලයින් සේෆි පනත මාර්ගිත ක්‍රමව ආරක්ෂාව පිබඳ පනත අධ්ධි වේගයෙන් සම්මත කර ගත්ත. සම්මත කරගත්ත වේගේ ඒකට දැන් සංසෝධනගේන්නත් කටයුතු කරන්නවා. නීති හදන්න මේ වෙලාේ තරක් උනන්දුවෙච්ච වෙලාවක් නෑනේ. නීතිවෙලි රටක් හදන්න පුළුව වන්නන් නීතිවෙලිින් විතරක් ඒකන්න අපිමේ බැරදි තැකි ඉන්නේ. අරදගෙදරලා ළමයි හදනකොට නීති දහයක් ලියලා බිත්ති එල්ලුව කියලා ළමය හැදෙන්නේ නෑ. අරද. නිවාරයෙන්ම අපි කියන්න න මේ නීති දහ ඇතිනවාගි දරුවට. හැබැයි දරුවවා නීතිය කඩකලොත් අපි අම්කිසි දෙයක් කරන්න ඕනේ. අර්ද නීතියක් කඩකළොත්. මේක අම්මලාට අත්තලාට යගැෙනන්නට හොඳදර තේරෙනවා දරුවන් ඉන්නට මේ හොදර තේරෙන තමාම දරුව ඇැතිට මෙ තේ නැතුව තිෙ දරුවන් න්න මේ හොඳටම තේරෙනවා. අ ඒේකක විදිතයෙනවා. මගේ බිරිඳෙන මගේ පුතාට දුවට ඉඳල හිටලා පොඩ්ඩ පාරත් දෙෙනවා . මම කරන්න වෙන විදිියකට මම පාර්ර දෙෙන්නේ නෑ මම කියනවා එහම කතා කරන්න පාට කිය ලත්න හිටගන්න හට මගේ ද දැකු ල්ලක ම ද දමට කියනවා ගේ අම තාත් අදුන්න දනුව අම්ම දුන්න දනුවට වැටිය සරහිල හිටගන්නේෙක මන් කවත් ගැහ වෙන ටකැවෙන. එබැයි නීතිය ක්‍රියාත්මක කලා ති රටකට ආපුහාමත් ක්‍රියාත්මක වීම තමයි වැදගත්. දැන් මේ මාර්ගස්ථතා රක්ෂ පන කල පනතක් ගෙනවාය කොහොම විකිව. පෝ මේ අපිගේන්නේ මේ රටන කාන්තාවන් යි දරුවන්ව ආරක්ෂ කරන්න කියලා මොන බොරුදමය කියන්නේ කාන්තාවන් ගොයි දරුවවාන් ආරක්ෂා කරන්න අපේ පිනල් කෝඩ්ඩ ගෙතයෙනවා අරදා අපරාධන ඉතිතියෙනවා ඒව ක්‍රියාත්මක කළොත් ඒකෙන් කරන්න පුළුවන්. නමුත් ඒක ඉස්සර හට දාලා කිව්වා නැනනෑ අපේ නිසා මේ ඔන්ලයින් සෙට්ට බිල් එක මාර්ගස් ආරක්ෂක පනතග නඕන කෙලක මොනාදත්තන මේ යටි අරමුණ යටි අරමුණ ඇවිල්ලා දරුවන් ආරයශයෙන් කාන්තාවරක්ෂා කරන්න නෙමේ අරදඒ රජයට කැමැති නැති පුද්ගලයන් ආයතන ආරක්ෂා කරන්න කියලා පාලනය කරන්න යට කරන්න තමයි ගෙනේ. ඉතින් අසක කියපුක හරි. ඉතිං දැන් අපි දන්න මේ අධිකරණයට ගහම අධිකරණයෙන් කිව්වා භගන්ති තිස්සක් වෙනක කරන්න තවග ති තුන කුත් විද බ ස් හර. ක්කමතිම වගන්ති පන සතයියෝකය. හරේ. ඉතින් මමත් ගියා ඒ කොමිටුවට ගියා පාඩිමේන්තුවේ ම කොමිටුවට ගහිල්ල කිවවා මගේ අම්මේ මෙච්චරය එකක් තිනකොන අපි මේ එක එක එකක බලන්නවා මේවට අමතරම අධ කරණයෙන් බලන්නේ නීතියක් ගෙනාපුහමේ අය බලනොය පනත්ත විවස්ථාවට පටහැනිද නැද කියෙනෙ විතරයි බලන්නන්නේ. පාලිමේන්තු මන්ත්‍රියෝල එකට යහයනවා. අපි ගිහිල්ල බලන්න මේක රට සුදු සුදද මේක අපේ ප්‍රතිපත්ති අනුවද. ඒකම අපි බලන්නය ඉතින් ස්සලා රක බලන්නන ව්‍යස්ථාවට පටහන නැද කියල ටස අපි තුතික ප්‍රතිපත්ති පත්තිෙන් බලන්නනවා. ඉතින් සාගනනකොට ම එත නඇහවා අ එතන හිටිය රාජ්‍ය නිලධාන හිටිය නීති පරි දෙපාත්න හිටවිය. ඇද මංකොම සංසෝදන හත් වාකටගේන මේක රටට බලපාන්න්‍යයනවා ර්ිකට බලපාන්නයනවා ම මාධ්‍ය නිදහසට බලපාන්නන්නේයනවා මාන හිම්ගම්වලට බලාන්නයනවා ර්ථිකට ලොකට බලපාන්න්‍යයනවා හරද. ඒ ගලකි ෝ මේ න ප්‍රදසන්ස් කර හගක් යන ප්‍රසිසංස් කරන ලැස්ස කරලා යෙන කියෙකිවා. ඉතින් ඉටවස ති කතා කරන යන කොට කිවා. අපි මේක සම්මත කරලා ඊටස්ේ ප්‍රතිිසන්ස් කරන ගේම කියලා. මම කල්පනා කලා මේ මනිස්ඇතරම හිතුණ ොද කියලා. අපි මෝඩයෝ කියලා මේ පාර්ලිමේතුව ඉන්නේ. නීතියක් සම්මත කරනවානන් දැන දැන. ඒ නීතිය හොඳම නීතිය නෙමයි කියලා. අර්ද. එහෙන අපි මෝඩිය වෙන්නන්නේ පැයින හරද. ඉතින්. හම මයි මේ නීතිය අනුමත කළේ අනුමත කර කරලා දැන් කියනවා අපි සංසෝදධනයන අපි සංසෝධනම් දැකල නැහ ඒ සංසෝධන අපි බලන්න ඕනේ සංසෝද අධ්‍යයනය කරන්න ඕනේ මොකදෙක ලොකු බලපෑමක් තියන පුළන් ආර්ථකයටටත් ලොකු ලපෑමක්තියන පුොුවන් මානවයිතියට ප්‍රකාශකිරීම අයිතරේ සිතීමේ අයිතයට බලපෑ තියෙන් පුළන් ති උදාහරයක් කිවෝත් හරිද. ඒ නීතිය කියන්නේෙ මම කතාරන මගේ නමින් විතුර කතා කරන්න ඕනික මට බැහැ වෙනආගහරය කදලා එකට කදලගෙන් කතා කරන්න ඇහැ කිය එක තමයි කියන්නේ. හැබැයි මේරට ඉන්නවා හට සමහාර පිරිස් ඉන්නවාකිම අධිකරය මිනිස්සරුවරුන්නවා. ඉහල තනතුරුවලා ඉන්නවා. ඒ අයට ඒ අයගේ අදහස් ඇවිල්ලා ප්‍රකාශ කරන්න බැහැ. නමුත් ඒයට අදහස්තනවා. ඒ අදහස් වැදගත්ත අදහස් සමාජය දැනගත්ත යුතු අදහස්. ඒගේ දහසරගෙන න තියෙන්නේ. ඇයි ඒගේ ඒ අයටට කර. අපි මේ වැරදි කරන සගවන වැඩක නෙමේ ඉන්නේ වැරදි කරනෙක හොයල බල්ලා ගිහිල්ල හොයල බල්ල ඒකට දනුවන් දෙන්නම විදිතියනවා. තැන් මේ කමිටුවල කාර්ය. සම්පූර්ණෙන් සිල්ලර කරනේ වෙලා නැතියෙන් දැ මේ කමිටු දාලා තියෙන්නේ අලුත් පනක් ගේ නොන ඒ කමිටු රහා යන්න ඕන් ඒ කමිටුවට පක්ෂ විපක්ෂ ඔක්කොමල ඉන්න. හැබැයි ඒවයින් එක පාට්ටම මේක ගේනවයි කිටුව ඉස්සරහට අධික්ෂණ කාරක සභාවට ලන අපි මේකේ අතුරු වාර්තාවක් දෙන්නක්. අතුරුවාර්තාව පිටු දෙකක මේක ගැන අතුරුවාර්තාවත් දෙන්නම් කියන වාර්තාව විතරයි. ව අසොකා අතුරුවාර්තාවක් නෑ මොකද අතුරුවාර්තාව කොයි වාර්තාවකොයි හරිද අප රැස්සීමකට ගිය හාම මිනිත්ත එකක් ලියනවනේ මොනවාදක වුණේ කෙක දෙක තුන කියල ියනවා. මිනිට් එකකක් විතර තිුණේ. අතුරුවාර්තාවක් නැහැ. තිම් අසොක මම තව එහා යනවා. මම කියන්නේ අපට පනතක් නැහැ කියලා කියන්නේ. හෙමෙහිෙම හිතන්න ඒඇන අධිකරණයෙන් කියලා තිීනවනං මේ වගන්ති තිස්සක සංචෝදනය වෙන්න ඕනෙ කියලා. ඒ වගන්ති තිස්ස පාලිමේන්තු මන්ත්‍රීවරුත් දැකලා නැත්තං. ඊට පස්සේ ඒ තිස්සක පිළිබඳව වාර්තාවක් අධීක්ෂණ කාර්ග සභාවෙන් නැත්තං. පාර්ලිමේන්තුවේ අත උසන්න කියලා බහුතර ඇැ තිනෙන නිසා. ොකක්රරි සම්බත කර ගත්තා කියලා ඒක සම්බධ වෙලා නැහැ. මංගහිතන්නේ ං මම තර්ක කරනවා නීතියක් නැහැ කියලා. නීතිය නැත්තේ ඇයි ක්‍රමය අනුගමනෙ කරලා නැහැ කියලා. ඔන්නු ෝකමතමයි ප්‍රශ්නය දැන් මේ මැතිවරණ සම්බන්ධයෙන්ග රාධප්‍රතිවරණය සම්බන්ධයෙන් මේම ගැන හිතද්ද පොදු සමාජය. අර ඔබ කියපු විශ්වාසය බිඳිලා ඉන්න පොදු සමාජය. චන්දදායකයා සාමාන්‍යමි නිහ. යා හිතනවා? මේක මොකක් හරිව ඔන්ලයින් සේට් බිල්ල එක ගෙනවාගේ බුල්ඩෝස් කල්ල මොකක්හරරිගේ මක් ගල ගෙනහිද දන්න ඇගෙලා. මොකක්හරි එකක් වෙයිද දන්නෑ කියලා මෙන්න මේක අපි කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදේ ඉල්ලා සිටිනය හැටියට මේක කොහොම දි ප්‍රතිචාරදක් වන්නවා ඔ ඉතින් මාර්ගස්ත ආරක්ෂණ පනත ගත්තෝත් ඒකට දැන් අධිකරණයට යනවාත් කීප පාශෝයක්ම අධිකරණයට යනවා. बह, न, पासे, आए पासे, आए एक एक ො ක්ු ධිරණයට ගිහිල්ල එතන තර්ක කරන්නේ මේක නීතිය අර්ද ඒ නිසා නීතියක් සම්මත කලාට පස්සේ ඒට අධිකරණය ගිහිල්ල ඒක ගැන තිරණගන්න බැහැ අද පෝස් ලෙජිස්ලේටේ විදියට ඒ බලන්න බැහැ කියන තාර්ක තමයි ගේන්නේ නීතිය සම්ම කරට පාම යි ගල බන්න බෑයි කියලා ඒ ඒ හරි එකඒ අප ව්‍යවස්ථාව මයි යන්නේ හැබැයි මෙතන එකකලන් එක යන්න අධිරණයට යන්නේ මේක නීතියක් වන්න බෑ මුොක්ද මේ ක්‍රමය අුගමන්න කරලා නෑ නීතියක් සම්පානය කරන ක්‍රම කර ඒ අිකර ඕන ීර යක්දන්න පුළුවන් ඒක ිත අුගමන කරලා නැත්තන්ක් ොහොදේ නීතියක් කියල කියන්න විවස්ට පට හැ. ඉතින් ඒ ක්‍රමවේදේගෙන තම මේ කියලලා යන්න ඉති මංහිතන් ඒතන ලොක තර්කයක්ත් තිෙනවා ඒ එකයි මංකුවේ මත්තඒක පිළිගන්න නෑහ අධිරණය අපිට කියනකං. අධිරණයක තීරණය කරන්න ඕනේ ඇත්තටම ඒක හරියට සම්මත වෙලා තිීනවද නැද්ද කියල අධකරණයම අපිට කියන්න ඕේති. ද ඒක අපි උදාහරණකයටට පනග එතකොට ඔය සෙල්ලම දාන්න පටන් ගත්තවොත් අසෝකා මැතිවරණවලට අද විශාෂ ප්‍රශ්නයක් තියවා අද මේකල් ලොක ගැට්ලෝ ප්‍රශ්යක් වෙනවා ඉතින් ඒ නිසා ඔය ඒක සෙල්ලං ඕන්න හැ නීතියක් තියෙනවා තියෙන නීතිය කලටවෙලාට හරිට ක්‍රියාත්මක කරන්න වෙනස්කිරීම් කරන්න ඕන්නන් පාලිමේතුව ති නේ නෞරද අගස්තයනක පාලිමේන්තුවත් තිනවන පාලිමේතුව තුළ ඉවසාචා කරන්න පුුවන් සාල්මේතුව කොමිට තිෙනවා සබහගර්භය තියෙනවා අලුත් නීති රාමගේන්න පුළුවන් ඒවාධිකරණයට යන්න පුළුවන් තිෙනනේ සමහරි වට ජනමත විචාරණ ඇති වෙන්න. අවශ්‍යයි ඒට ක්‍රමවේද ඇ තිනයි ක්‍රමවේදය අනුගමනය කරන්න අර්ද මේ මේ විවස්ථාවෙන් පිට සම්ප්‍රදායෙන් පිටඒ ස්ථාවර නියෝගවලින් පිට එකක් වත් ක්‍රියාත්ම කරන්නයන්න එපා කක්‍රියාත්මක කොලොත්. ශ්වාසයේ ප්‍රශ්නය ඇතිවෙනවා නීතිමය ප්‍රශ්නයකුත් ඇති වෙනවා ලංකාවේ නීතිමය ප්‍රශ්න ගොඩ නැගෙමින් පවතිනෝ විවිධාකාරයකින් අර මන්ත්‍රතුමා කලින් කිව්වා වගේ සමරලාට නීති සම්පාදනයට නීතිේදරියයේ වැරදිකරුවන් වෙලා නීතියම ප්‍රතිපාදන නිසා එලිපිට සමාජයේ තවදුරටත් රැඳීන්න පිරිසත් එකතු වෙලා ඉන්න මෙන්න තත්ත්ව අපි දීර්ාලනව බල්ල පුරුල් චිත්‍රය බැලුව. අපි මේක වෙනස් කරගන්න නම් මොනවගේ එලඹුමක්ද ගන්නඕ. මේකට අසෝකා එක තීරණයක් කියලා නැහ. මට හුග ආක් දේවල්තිීනවා මේකට කරන්න හද නීතිය ක්‍රාමක පියන්න. එකක් ඇවිල්ලා අධිකරණය හ අධිකරණය විිනිස්සරවරු ඒ අය අදම්ම ක්‍රාත්ම කරන යන්න ඕනේ අපිට පොඩ්ඩි අඳුරෝකාලක පොඩි එලියක් තියෙනවා විශේෂයෙන් ශ්‍රේස්ථාධිකරණය බැලුවොත් ළඟදිදීල තියන විනිශ්්‍රය දිහා බැලුවත්. හ ඒ අය ළඟතිබුණ විනිශයෙන් ජනාධිපතිවරුට ිතුව හිටප නාාධිපරන ඇමැතිවරුන්ට විරුද්ධව නගාධිපතිවරුන්ට විරුද්ධව වගේම පොලිස් නිලධාරින්ට විරුද්ධව මේ දැන්න්නයට විරුද්ධව ඒ අධිකරණයෙන් යම්කිසි තීරණ දීල තියෙන. හම තමයි ඉන්න ඕේ අධිකරණයක් ස්වාධීන වෙන්න ඕනේ හුවක් හොඳ සලකුණක් ප්‍රට මිස්සට යම් කිසි විශ්වාසයක් ඇතිවරෙනවා ඇතකොට නීති ක්‍රාත්මක වෙනවා කියන කියෙන ඉති මම ඒක ගැන සඳහන් කරන්න ඕන අධිකරණය ලළඟ දිපි දක් ති වු තිය කර නොදකපපු දෙයක්ධිකරණය තදින් තර දනවා තු නීතිපති දොර්මෙන්තු ව නීතිපති දෙපාර්තුමෙන්ටයෙන් කරන්නේ රජයයේ උපදෙස් දෙනක කරන්නේ. හැබැයි නීතිපති දෙපාර්තුේන්තුවෙන් මංකිෙලීම කියන අපේ සම්පුලම සැහහිීමට පත්වන්න බැහැ මොකද සමහරයවා අපිතාර්ක කරපු හම අපිට සැෑමලට පිතුර ලැබ නෑ ඒතරක් නම තව ගැටලුවක් තියෙනවා ියව හත්මක ගැටලුවක් නීතිපති දෙපාර්තුමේන්තුවය තමයි නඩු දන්නත් ඕනෑ අපි නං හැමතිස්සම කියන්නේ නෑ. නීතිපති දෙපාර්තුමේන්තු ඇතිවිච්ච දෙයෙන් උපදේශක හැටියට ව්‍යවස්ථාදායකට විදායකයට ඒ ගැටලුවන්න හෑ හම තමයි තිය නඕන නමුත් ස්වාදීන නඩු පැවරීමේ කාර්යාලයක් තිබිය යුතුයි. ඒ ගැනික ස්වාදීන ඒක දිගින් දිගට යන තන නඩුව දැම් ආ්ඩු වෙනස් වන්න පුළුවන් ආඩුුව වෙනස්සුනට පසේ නඩු ඉල්ලාස් කරගන්නන්නේ වර්වාමගේ කිසිල්ලමක් නෑක දිගින් දිගටම යන්නඕනේ. තැන් ඒක් ඒගේ එකක් කළොත් අසක අයත් විශ්වාසය වැඩි වෙන විශ්වාසේ වැඩි වෙන වැඩ පිළි වෙලට යන්න නනිතිමේගේ ම කිවවාගේ කක්නම හුගක් දෙවතින මම කියනවා පුද්ගලිකව නීතිශේත්‍ර ඉන්න ඇයටත් මම කියනවා. මේ නඩු අහන කාලය මම දැක්කා පත්තරේ තියනවා. අවුරදු විසි එකකට පස්සෙත් මුල් පිටුව තිබුණා. අද කෞුද කඩ වගේයක් දීල තියෙනවා ඒ කඩවල අංකරන්න ැවවෙලා තින වුදු විස එකක පස්සේ න්දුවක් විලා ීවාකම පතරේ දැක් තිෙන. අවුදුද හය පහලෝ විස් විසි පහත්තිය යන. කාලසීම වඩු කරන්න ඕනේ. මේකේ රටටත් තින ආර්ථික බැලපෑම ගැන කියල ඉවර කරන්න බැෑ. විශේෂයෙන්ම ආයෝජිකයන්ට විදේශ ආයෝජිකය මරදය බලන්නවත්නෑ මොකද ඒ අය දන්න ප්‍රශ්නයක් ඇති වුණොත් එක විසඳගන්න බැහැ ඉතිං ඒක ආර්ථිකයට හ හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. යෝජනා කරන මේ ස්වාධයන නඩු පැරවරීමේ යන්ත්‍රණයක් නීතිපද්ධපාර්තමයන් තුවෙන් එලිය තියෙන ආයතනයක් වගේ සංකල්ප සංකල්ප තැලබෙලො ලෝක අනිතරට වල්ලො ඉතාම සාර්ථ කරගන තියෙනවා හැබැයි අපේ රටේ ආයතන ස්වාධීන කරන්න පුළුවන්ද. මේක තමයි ජනතාව ඉදිරියේ තියෙන ප්‍රමුඛ අභියෝගය නමට ස්වාධීනකිව්වට ඇත්තටම මේ ආයතන ස්වාධීනද කියන කාරණය වික්‍රමත් න්්‍රීත්මන බහෙන්න ස්තුූතියි අද පැතිර සංමාදට එක්ුුණ තේ.